සිරිලක මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරයේ වෙනුවෙන් මේ වෙනකොට පුද්ගලික අංශයෙන් වාසිතකා කම්කරු නීති වෙනස් කරන්න කතිකාවක් යනවා මනුෂ්‍ය නානායක්කාර කම්කරු ඇමතිතුමරයා මේ ළඟදී ට්විටර් පණිවිඩයකින් කියනවා සමානාත්මතාවය වැඩි කරන්න කාන්තාවන්ට අවස්ථා වැඩි කරන්න මේ වෙනකොට ෂොපන් ඔෆිස් එකට එහෙම නැත්නම් සාපුහා කාර්යාල පනතේ තියෙන කාන්තාවන්ට වැඩ කරන්න තියෙන කාලය සීමා කරන්න තියෙන නීති රීති ඉවත් කරන්න යනවා කියලා. එතකොට මොකද්ද මේ කියන්නේ මොකද්ද මේ දැනට පවතින නීති රීති? දැන් පවතින නීති රීති අනුව අවුරුදු 14ක් 18ක් අතර ගෑනු දරුවන්ට වැඩ කරන්න පුළුවන්කම තියෙනවා උදේ 6ක් හවස 6ක් කියන කාලය අතරතුර. අයිතනින් එහාට ගියාම ඕනම වයසක කාන්තාවන්ට රෑ 8 වෙනකන් වැඩ කරන්න අවස්ථාව තියෙනවා. එතනින් එහාට වැඩ කරනවා නම් රෑ 10 වෙනකන් ඒගොල්ලන්ට ප්‍රවාහන පහසුකම් සපයන්න අවශ්‍යයි. මේ කියන නීති රීති සියල්ලම ඉවත් කරනවා කියන එක තමයි මනුෂ්‍ය නායකර මේ වෙනකොට කියන්නේ. මේගොල්ලෝ කියන විදිහට මේ වෙනකොට ශ්‍රී ලංකාවේ කාන්ත ශ්‍රම දායකත්වය 34යි. එතකොට මේ විදිහට මේ නීති රීති ඉවත් කරා කියලා සමානාත්මතාවය වැඩි වෙනවද? මේ නීති රීති ඉවත් කරා කියලා කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය වැඩි කරන්න පුළුවන්ද? එතකොට මේ නීති රීති වෙනස් කරන්න හදනකොට මනුෂ්‍ය නායකයන්ට මතක් වුණේ නැත්ද UNFPA එක එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කරපු සමීක්ෂණයකට අනුව 90% කාන්තාව ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනයේදී ලිංගික අඩන්තේට්ටම් වලට ලක් වෙනවා. එතකොට මේ ලිංගික හිරිහැර වලට ලක් වෙනවා. එතකොට මේ නීති රීති ඉවත් කරා කියලා කාන්තාවන්ගේ ආරක්ෂාව වැඩි වෙනවද? ඒ මේ මේ තත්වය කාන්තාවන් මේ එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන තාඩන පීඩන වලට ලක්වීම වෙනස් කරන්න මේ තත්වය යහපත් කරන්න මොන වගේ ක්‍රියාමාර්ග මනුෂ්‍ය නායකකර ගන්න හිතාගෙන ඉන්නවද? ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු කරනවද? එහෙම නැත්නම් මේ පුද්ගලික සමාගම් වලට ඒගොල්ලන්ගේ ශ්‍රමිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම කිසිම අදාළත්වයකට නැති දෙයක් හින්දා ඒක ඒගොල්ලන්ගේ ලාභාංශ වලට කිසිම බලපෑමක් නොවන දෙයක් විදිහට සැලකෙන නිසා ඒ ගැන කිසිම අවධානයක් යොමු කරන්නේ නැද්ද? මිනිසුන්ව වහල් සේවය ලබා ගන්නද මේ උත්සාහ කරන්නේ කියන ගැටලුවක්.